රට රකින්න ජනපෞර යන තේමාව යටතේ මෙම මැයිදින රැලිය සංවිධානය කර තිබුණා. අපේ පාරම්පරික රසය නම් පියෝඩෙල් ඔරිජිනල් විතරමයි කොපි කලාට සම කරන්න බෑ. NDB රන් අය සල්ලි හදිස්සියකට රත්තරන් උදව්වක්. NDB බැංකුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවීය නියෝජනය කළ මෙම මැයිදින රැලිය සංවිධානය කර තිබුණේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක් පවතින පසුබිමකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්ත අභියෝගයක් තියෙනවා. අපි බොහෝ දෙනෙකුට අද වෙනකොට වාරණ නියෝග තියෙනවා. අද යම් කණ්ඩායමක් අපේ පක්ෂය ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි එක්සත් ජාතික පක්ෂයටයි ගැට ගහන්න උත්සාහ දරනවා. අතලොස්සකට සුරසප විඳින්නට ඒ අය හිතාගෙන ඉන්නවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෝ ඒකට සූදානම් නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දින 40න් තමයි මේ රටේ ජනාධිපති බවට පත් වුණේ. අපේ නියත වශයෙන්ම කියනවා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේ ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයා නියත විජයග්‍රහණය කරා අපි ගෙනියනවායි කියන එක සමහරුව අපෙන් ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට තියෙන අයිතිය, අපිට තියෙන සම්බන්ධතාවය කැලෙන පොඩි වෙන පන්තියෙන් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය පාවිච්චි කරලා උඩට ගියපු මිනිස්සු අලුතෙන් වලව් පෙළපත් හදලා මේ රටේ ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පාවල දුන්න මිත්‍රවරුනි, අපි මේ රටේ දේශපාලනය කරා, හැලහැප්පීම් වලට ලක් වුණා, විවිධ බලවේග නියෝජනය කරා. හැබැයි අපි හැමදාම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය අනුගමනය කරයි කියන එක මං තමුන්නාන්සලට මේ අවස්ථාවේ කියනවා. මේ අතර හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වූ ටීබී ඉලංගරත්න මහතාගේ ගුණසමර උත්සවයක් කොළඹ පෙරහැර මාවතේ පිහිටි ටීබී ඉලංගරත්න පිළිරුව අසලදී අද පෙරවරුවේ පැවැත්වුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් කාර්යාල භාර දුන්න මේ දුමින්ද මහත්තයාට නෑ, අපි දන්නේ නෑ එහෙම දෙයක් භාර දුන්නයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි සභාපතිතුමා ඔබතුමාද? නිල වශයෙන් සභාපතිවරයා මමයි. ඉතින් අතුරු තහනම් නියෝගය නිසා මට සභාපති ධුරේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මොකද උනේ ඇත්තට? මේකට වග කියන්න ඕනේ ඇත්තට කවුද? වග කියන්න ඕනේ ආණ්ඩුවට ගිය කට්ටිය. විජේදාස රාජපක්ෂ මැතිතුමාද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොද අපේක්ෂක වෙන්නේ? විජේදාස රාජපක්ෂ මැතිතුමා තමයි. ඉතින් පක්ෂයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. විජේදාස මහත්මයා තමයි ඉල්ලන්නේ. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒතුමා ඉතින් ඒ උනට හැම දුරේ තාම ඉන්නෝනේ. ඉතින් ඒක අපේ වැඩ නෙවෙයි. ඒක ආණ්ඩුවේ වැඩ. ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. අපේ කට්ටියක් 11 දෙනෙක් ආණ්ඩුවට ගියා. ආණ්ඩුවට ගියේ එක නීති විරෝධී, විනය විරෝධී. හැබැයි අපි කරලා තියෙන්නේ ආණ්ඩුවේ කෙනෙක් අපි ගත්තේ එක හොඳ කෙනෙක්. දැන් එයා අපේ දැන් එයා ඇමතිකම ගැන එයාගේ කිසිම කැමැත්තක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් වෙන විජේදාස රාජපක්ෂ මහත්තයා කාටවත් නවත්තන්න බෑ. ඔව් පැහැදිලිව මෙහෙම තමයි.